අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඉන්නවා. අපිට තල්ගහ එතරම් දැනෙන්නේ නැති දකුණේ විදිහට අපි මේ තල්ගහත් එක්ක ජීවත් නොවෙච්ච හින්දා. හැබැයි මේ රටෙන් ගිය විශාල පිරිසක් විදේශිකයෝ තමිල් ඩයස්පෝරාවේ පිරිසක් ඒ රටවල තල්ගහත් එක්ක ජීවත් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද මේ අවස්ථාවේදී ලංකාවේ උතුරු අයට කරන උදව්වක් විදිහට මොනවද කරන්න පුළුවන් දේවල්? චතුර ඇත්තට මම ආරාධනා කරනවා විශේෂයෙන්ම ලංකාවේ ඉන්න විදේශගත වෙලා ඉන්න ඩයස්පෝරා විතරක් නෙමෙයි අනිකුත් ව්‍යවසායිකයෝ ඉන්න ඔන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවා මම ඇත්තටම ඔවුන්ගේ බිස්නස්මන්ලා ඉන්නවා මම ඔවුන්ගෙන් ආරාධනා කරනවා පුළුවන් නම් අපේ මේ කට්පහම් ෂොප්ස් ටිකක් අපිට පිටරට දාන්න උදව් කරන්න අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න මොකද දැන් අපි මම ඇත්තටම මේ හෙට යනවා චෙන්නයි වල චෙන්නයි තානාපති කාර්යාලයේ චෙන්නයි කන්සියුලර් ජෙනරල් මහත්මයා අපිට ලෑස්ති කරලා තියෙනවා ස්පෙෂල් ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් එකක්. අපි ඒදී බලාපොරොත්තු වෙනවා ඒ රටේ ඉන්න ප්‍රධාන බිස්නස්මන්ලා 60ක් පමණ ගෙනල්ලා මේ අපේ ප්‍රොඩක්ට් ඔවුන්ව ප්‍රමෝට් කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා කීප දෙනෙක් එක්කම කතා කරන්නේ චෙන්නයි වල අපේ ෂොප් එකක් පටන් ගන්න. මොකද චතුර මේ කට්පහම් කියන්නේ සම්ප්‍රදායික නාමයක්. තල් සංවර්ධන මණ්ඩලයට බැඳිච්ච යාපනයට බැඳිච්ච නාමයක්. ඉතින් මට ලොකු ඕනකමක් තියෙනවා ඉදිරි වසර 3 ඇතුළත මේ කට්පහම් බ්‍රෑන්ඩ් එක පිටරට ගෙනියන්න. මම මේ වෙද්දී ඇමරිකා එක්සත් ජන යුකේ වල අපි පටන් අරගෙන තියෙනවා එංගලන්තයේ අපි පටන් අරගෙන තියෙනවා කැනඩාවට අපි මේ වෙද්දී කරගෙන යනවා කැනඩාවේ දැන් ෂොප් එකක් නැහැ අපි මාස් ඩිස්ට්‍රිබියුෂන් එකක් කරන්නේ යුකේ වල අපේ ෂොප්ස් කීපයක්ම තියෙනවා ඉතින් මට ඕන වෙලා තියෙනවා මේ පිටරටවල අපේ මේ කට්පහම් ෂෝරූම්ස් ටිකක් ඕපන් කරන්න මම ආරාධනා කරනවා මේ පිටරටවල ඉන්න අපේ ව්‍යාපාරිකයන්ට අපිත් සමග එකතු වෙලා මේ වැඩේට ආරම්භ කරන්න